ආයුබෝවන් සුබ දවසක්. ඔන්න ඉතින් අපි රට වටා යන අපේ මේ ගැඩිවිලි පොහොර නිෂ්පාදනයේ අපි අද ආවා සුවිශේෂී තැනකට. අපි අද ඉන්නේ තංගල්ල ප්‍රදේශයේ. ඉතින් ඇත්තටම තංගල්ල ප්‍රදේශය කියන්නේ මේ ටවුන් එකට ගොඩාක්ම අපිට පයින් යන දුරක තමයි අපි අද ඉන්නේ. ඉතින් අපි අද ආවා මේ විශේෂිත පුද්ගලෙක් හම්බෙන්න. ඇත්තටම මේ වැඩසටහනට නම් විශේෂිත නෑ. අපි බලමු මේ කවද හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මේ ආයුබෝවන් දෙන්න. ආයුබෝවන්. ඉතින් පොඩ්ඩක් දැන් අපි කතා කරමු. ඔයා කවුද? මොකද්ද ඔයා මෙතන මේ කරන්නේ? ඔයා කොහොමද මේ ගැඩවිලි ව්‍යාපාර ගැඩවිලි පොහොර නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගත්තේ කියලා පොඩි විස්තරයක් බලන්න කියන්නේ මේ බලන්න. මුලින්ම කියන්න ඕන මම මේක ආරම්භ කරේ ලිස්ලි සර්ගේ වීඩියෝ එකක් බලලා. ලිස්ලි සර්ගේ වීඩියෝ එකක් බලලා වටින් අවට වට පිටාවෙන් ගැඩවිල්ලු ටිකක් හොයාගෙන මෙන්න මේ උපකරණයට මම ගැඩවිල්ලු ටික දාලා තමයි මේකට ආරම්භ කරේ. ආරම්භ කරගෙන ඊට පස්සේ ක්‍රමෙන් ක්‍රමෙන් මම අර නිල් පාට ලීටර් 100 බැරල් වලට ගියා. බැරල් වලින් පොඩි ටෙන්ට් එකක් හදාගෙන ටෙන්ට් රෙද්දකින් පොඩි ටැංකියක් හදාගෙන මම මේ පොහොර නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දාලා තමයි මම පුහුණු වීමකට ගියේ. පුහුණු වීමකට ගිහිල්ලා ලිස්සර්ගෙන් ලැබුණු උපදෙස් අනුව මම මේ වැඩ කටයුතු කරගෙන ආවා. ඒ වගේම තව මතක් කරන්න ඕන ලිස්සර්ගේ පුහුණු වීම සිදු කරන නියුරංග අයියා තිරංග අයියාගේ උපදෙස් අනුව මේ වැඩසටහන කරගෙන ආවා. එතනට ගියපු වෙලාවක තමයි මට ලොලිතාව හම්බ වුණේ. ඒකෙන් මේ ජනිත් මල්ලි කිව්වා අපේ මේ වැඩසටහන කොහෙන්ද ඉගෙන ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා. ඉතින් එයා ඇත්තටම මම දැන් මෙතනට ආපු වෙලාවේ පෙන්වුවා මෙන්න මේ වගේ පොඩි බැරල් එකකින් තමයි වැඩසටහන. මං හිතන්නේ ඊටත් වඩා මේ කුඩා එකකින් නේද පටන් ගත්තේ. ඊටත් වඩා පොඩි ටොෆි බෝතලකින්. ඉතින් පොඩි ටොෆි බෝතලකින් තමයි මේ ඇත්තටම පණු ටික අරගෙන ආනේ මේ වැඩසටහන පටන් ගන්න දින්. ඉතින් ජනිත් මල්ලි දැන් ඔයා මේ වැඩසටහනට එන්න කලින් මේ කලින් කවුද, කලින් මොනවද කරේ කියලා පොඩ්ඩක් අපි ගැටේ කියන්න දැනගන්න. මම වෘත්තීය වශයෙන් ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. සේවය කරන ගමන් මම පොඩි මල් පැල ව්‍යාපාරයක් තමයි කරගෙන ගියේ. මේ වටපිටාව බැලුවම පොඩ්ඩක් පේනවා. ඉතින් අර net house වල දැල් ගහලා තමයි මම මේක දැනටත් හදලා තියෙන්නේ. කොවිඩ් කාලේ, ඒ කියන්නේ 2020 වගේ කාලය තුළදී ආපු වසංගතයත් එක්ක අපේ ව්‍යාපාර බොහොම පාඩු වෙලා ගියා. ඒකත් එක්ක අපි වෙනත් දෙයක් හොයමින් ඉන්න අතරේ තමයි YouTube එකේ ලිස්සර්ගේ මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කේ. ඒ හරහා තමයි මම මේකට යොමු වුණේ අතරේ. ඔය එතකොට දැන් වෘත්තියෙන් ගුරුවරයෙක් මොන සම්බන්ධද? කෘෂිකර්මයේ සම්බන්ධව තමයි. ඔව්, ඒ කියන්නේ කෘෂිකර්මයේ සම්බන්ධව මේ ජනිත් මල්ලි කෘෂිකර්මයේ සම්බන්ධව ගුරුවරයෙක් විදියට මේ වෘත්තියෙන් යෙදිලා ඉන්නවා. එතකොට ඒ සම්බන්ධව කලින් එයා මල් පැල තවානා කළා. අපි වගේම වෙනස් දේවල් තමයි අපි කලින් ඇත්තටම කරලා තියෙන්නේ. මේ සම්බන්ධ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. මේ අලුතෙන් තමයි හැම දෙයක්ම අපි මේවට යොමු වුණේ. ඉතින් එතකොට දැන් මේ වැඩසටහන ඔයා කිව්වා සාමාන්‍ය මුලින් පටන් ගත්ත එතන ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ විදිහට පොඩි යුනිට් එකක්, පොඩි බැරල් එකක් අද අරගෙන පටන් ගත්ත වැඩසටහන. දැන් සාමාන්‍යයෙන් ඔයාලට මේ ටික කරගන්න කොච්චර දැන් මේ දැන් කොච්චර කාලයක් ගත වුණාද දැන් මෙතන මේ අවුරුදු කීයක්ද, මාස ගණක් වෙනවද, කොහොමද? වසර දෙකමාරකට තුනකට ආසන්න වෙන කාලයක් මට මේ තරම් දියුණුවකට එන්න කාලය ගත වෙලා තියෙනවා. මේ නිෂ්පාදනය කරනවා නම් ලෙසස අයියලා හැම වෙලෙම කියන්නේ මේකට ඉවසීමක් තියෙන්න ඕන. ඒ ඉවසීමෙන් වැඩ කටයුතු කරපු නිසා මම මේ වෙනකොට ටොන් දෙකමාරක පමණ නිෂ්පාදනයක් කරගෙන යන්න සමත් වෙලා තියෙනවා. ඔව්, පණුව මං හිතන්නේ පණුව පොඩි ප්‍රමාණය, ඊටම 200කින් වගේ. මමත් ඒක තමයි කියන්නේ අඩුම පණුව 200කින් අරගෙන මෙන්න මේ කාලේ අපි අනිවාර්යයෙන්ම ඉවසගෙන ඉන්න වෙනවා. අර කිව්වා වගේ ටොන් ගණන් වලට යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන අවුරුද්දක් හමාරක් දෙයක් විතර යනකොට තමයි. ඉතින් අද වෙනකොට ඇත්තටම ජනිත් මල්ලි සෑහෙන හොඳ තැනකට. මොකද අපේ දැන් මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එකක් කියලා අපි එක කරගෙන යනවා. මං හිතන්නේ ජනිත් මල්ලි පින්වන්ත ප්‍රොජෙක්ට් එකකුත් මෙතන මේ එයා පටන් ගත්තේ මාසයක් විතර කාලයක් පෙබ්‍රවාරි පළවෙනිද පටන් ගත්තා. එතකොට දැන් මෙතන අපි උගලන්ට කියනවා මේක ඇත්තටම ඇවිල්ලා මේ පොහොර ටිකක් හදලා විකුණන වැඩසටහනක් නෙමෙයි. මෙතනින් එහාට බොහෝ වෙලාවට අපිට දැනුවත් කිරීම වැඩසටහන්, කුහුණු මධ්‍යස්ථාන, ඔය වගේ දේවල් අපි දැන් ලංකාවේ උගලෝ දකින්නත් ඇති. අපි ඉස්සරහට දැන් උගලන්ට අපි අර වැඩසටහන් පවත්වන ස්ථාන ඕපන් කරගෙන යනවා, හදාගෙන යනවා. ඉතින් අද මම මෙතනට ඇත්තටම ආවේ ඒ විශේෂිත දේ කියන්න. එකක් තමයි දැන් මේ ප්‍රදේශයේ ඉන්න කට්ටියට මේක හදන්න ඕනේ, කට්ටියන්ට ආසාව තියෙන කට්ටියට අපි ළඟට එන්න ඇත්තටම දුරයිනේ. ඒ නිසා තමයි අපි කියන්නේ හැමතැනම මේ දේවල් පටන් ගන්න කියලා. පොහොර ටිකක් විතරක් හදලා පැත්ත බලාගෙන ඉන්න එපා. එතකොට අද මෙන්න මේ මෙතන මේ තංගල්ල මේ ජනිත් මල්ලිගේ තැන අපි ඇත්තටම තව වැඩි කාලයක් යන කලින් දැන් එයා ඇත්තටම මේක සෙටප් කරලා තියෙනවා. අපි ඉස්සරහට පෙන්නනවා මේ වීඩියෝ එකේදී. අපි මෙතන පුහුණු වැඩසටහන් පටන් ගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. එතන ඉහා තව ගොඩක් දේවල් ඔයගලන්ට මෙතන තියෙනවා. ඉතින් මෙතනට එන්න සාමාන්‍ය ජනිත් මල්ලි මොනවද දැන් මේ වෙනකොට මෙතන ඔයා දැන් මේ කරලා තියෙන දේවල්? අපි මේ වෙනකොට ගැඩවිල් පොහොර නිෂ්පාදනය, ගැඩවිල් දියර පොහොර නිෂ්පාදනය කරගෙන යනවා. මීට ඉදිරියේදී බඳුන් මිශ්‍රණය, එළු පොහොර සමග
වර්මි කොම්පෝස්ට් කවලම් කරලා නව නිෂ්පාදනයක් ඒ වගේම අසොල්ලා ආශ්‍රිත කර්මාන්තයක් මේ අවස්ථාවේදී අපි පටන් ගැනීමට බලාපොරොත්තු ඉන්නවා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට අපි ඉදිරියේදී ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න බලාපොරොත්තු ඉන්නවා මෙහිදී පුහුණු වැඩසටහන සමග සම්බන්ධීකරණ වැඩසටහන ඉස්සරහට කරගෙන යාමට අපි බලාපොරොත්තු ඉන්නවා ඔව් ඉතින් මෙන්න මේ ප්‍රදේශයේ මේ දකුණු පළාතේ මේ තංගල් එහෙම නැත්නම් මේ මේ සම්පූර්ණ මේ ප්‍රදේශය ආවරණ වෙන පරිදි අපි මෙතන සකස් කරමින් පවතිනවා ඉතින් ඔයාලට දැන් මේ බලන්න පුළුවන් මේ අපේ ගණිත් මල්ලි ඇත්තට මේ ආරම්භක ස්ථානේ මේ මේ බැරල් පළුවකින් පටන් අරගෙන ඊට පස්සේ මේකෙන් එයා මං හිතන්නේ මෙන්න මේ විදිහට ටැංකියක් හදාගෙන තියෙනවා මේ දැන් මේක තමයි එයාගේ ආරම්භක ස්ථානේ මේ මෙතන මේ යාගේ පොහොර ටික වෙන් කරගන්න තැන වෙන්න පුළුවන් වේල ගන්න තැන වෙලා මෙන්න මේ වගේ පොඩි ඉඩක මට මං හිතන්නේ කලින් තිබුණ තැනකම තමයි මේ විදිහට හරි ගස්සගෙන මේ තියෙන්නේ ඉතින් අපි බලමු මේ එතනින් පටන් ගත්ත මේ අපේ ජනිත් මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු ටික බලන්න අපි ඉස්සරහට යමු. දැන් මේ පණුව පොඩි ප්‍රමාණයක් 100කින් 200කින් පටන් අරගෙන දැන් මාසයකට සාමාන්‍යයෙන් ටොන් එකක් දෙයක් වගේ නිෂ්පාදනය කරන මෙන්න මේ මේ ජනිත් මල්ලිගේ මෙන්න මේ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන ඇත්තට මේ කියන අපි මේ වරගඩි 40ක මේ ටැංකියක් මෙතන තියෙනවා. එයා ඒක මේක තමයි දැන් සාමාන්‍ය වැඩසටහන. මේ එයා කරගෙන යන. ඉතින් තව ඊට පස්සේ මෙතනින් බලන්න පුළුවන් ඕගොල්ලන්ට මං හිතන්නේ මෙතන අපේ පින්වන්ත ප්‍රොජෙක්ට් කියලා ගහලා තියෙන අපි කරපු ප්‍රොජෙක්ට් එක මං හිතන්නේ මේ ටැංකියෙන් තමයි අපි පටන් ගත්තේ දැන් මාසයක් විතර වෙනවා. එතකොට ජනිත් මල්ලි දැන් ඔයා ඇත්තටම මේ ටොන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදනය කරන ටික ඇත්තටම දැන් මොකක්ද කරන්නේ? මේක විකුණ ගන්න පුළුවන්ද? මේ වෙනකොට කොහොමද මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඔව් වෙළඳ පොළේ යම් වෙළඳ පොළක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට අපි මේ තංගල්ල, දික්වැල්ල, බෙලියත්ත ආශ්‍රිත කෘෂි ව්‍යාපාර ආශ්‍රිතව තියෙන මේ අලවි සැල්වල අපේ නිෂ්පාදනයන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ අමතර නිෂ්පාදනයක් තියෙනවා නම් අපි කෙලින්ම ඒවා බස්නායක ගම්රුව ආයතනයට සහ ලිස්ටිස් ආයතනයට ලබා දීමට මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඔව් එතකොට ඔයා මේක සාමාන්‍ය ඈතින් කට්ටියට මම දැකලා තියෙනවා. ඔයගෙ දැන් මේ ප්ලාන් හවුස් කියන එකේදී මම හිතන ඔන්ලයින් හරි මොන හරි කුරිය එහෙමත් කරනවා. ඔව් කුරිය කිරීම හා දුම්රිය හරහා තැපල් හරහා අපි නිවසටම යොමු කිරීම සිද්ධ කරනවා. ඒ සඳහා අපි Facebook පිටුව පාවිච්චි කරගෙන මම මේ සඳහන් කරලා තියෙන දුරකථන අංකයට කතා කරන්න පුළුවන් අපේ ජනිත් මල්ලිට කතා කරලා ඔයගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් කමන්නේ අපිට ඒ ඔයාලගේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ඒ අවශ්‍ය වර්මි කම්පෝස්ට් එහෙම නැත්නම් දියර පොර ඒ දේවල් ලබා ගන්න පුළුවන් ඉතින් කතා කරන්න කතා කරලා මෙතන සම්බන්ධ වෙන්න පුහුණු වැඩසටහන සම්බන්ධ වෙන්න ඒ විස්තර අපි කරන්න දිනවල ටික ඔයාලට දැනගන්න පුළුවන් ඉතින් ජනිත් මල්ලි දැන් ඔය විදිහට කරගෙන යනකොට දැන් ඇත්තටම ඔයා මේක තීරණය කිරුවේ පොහොර ටිකක් හදලා අපිට හෝ අපේ ලිස්ලේට දෙන්න. ඇත්තට මමත් තීරණය කිරුවේ මේක පටන් ගද්දි පොහොර ටික හදලා ගිහින් දෙන්න. හැබැයි ඇත්තටම මම සහ ඔය කියන අපේ අපිත් එක්ක මේක තුල ඉන්න කට්ටිය වැඩි හරියක් ඒක කරන්නේ නැහැ. දැන්ටත් දැන් ලිස්ලේ ගුරුවරයන් කතා කරලා අපේන කෝ පොහොර දැන් මම අනිත් අයට කතා කරලා අහන කෝ පොහොර. ඇත්තටම පොහොර එන්නේ නැහැ අපිට. මේ හේතුව මොකක්ද? මේ වෙළඳ පොළ ඉල්ලුම කියන දේ. ඒ කියන්නේ මේ වෙනකොට ගොවීන් අතර ඉතාම ජනප්‍රිය පොහොරක් බවට මේ කාබනික පොහොරක පත් වෙලා තියෙනවා. ඒ හරහා අපේ කරන නිෂ්පාදනයක් කිසිවක් දැන් අයියට පේනවා ඇති අර ටැංකි වල කිසිම දෙයක් අපේ ඉතුරු වෙලා නැහැ. ඉතුරු වීමක් වෙන්නේ නැහැ. සමහරවිට අපි මිනිස්සු අපිට ගණන් අහන වෙලාවල් තියෙනවා මේ පොහොර එවන්නේ නැද්ද කවද දාන්න කියලා. ඒ තරම් ඉල්ලුමක් මේ වෙනකොට අපේ ගෙඩිවිල් පොහොර වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේක කියන්නේ මේ ඇවිල්ලා මම මේ දැන් මේ තනියෙන් කියන කතාවක් නෙමේ මේ අපි කරපු කට්ටිය කරගෙන යන කට්ටිය තමයි මේ ඇත්තට මේ කතාව අපි මේ කියන්නේ. ඒ තරම් මේකට මේ ඉල්ලුම තියෙනවා. මේ ඉල්ලුම තියෙන නිසා ඇත්තටම අපේ තැනට ආවත් අපි කොහෙට ගියත් ඇත්තටම නිෂ්පාදනයක් අපේ ලොකුවෙන් බලා ගන්න බෑ. ඒ හේතුව නිෂ්පාදනය කරන්න කලින් අපිට මේ ඕඩර්ස් ටික ඇවිල්ලා ඒ ටික ඇත්තටම අදාළ ප්‍රදේශයේ විකිණිලා ඉවරයි. ඒ නිසා තමයි මම මේ සම්බන්ධ අපිට ගොඩාක් අත්දැකීම් දෙනවා. මම ඉදිරියට ඔයාලට පෙන්නන්න. මොකද දැන් වැඩි හරියක් කට්ටියගේ අවශ්‍යතාවය මේ වෙලා තියෙන මේව ඇත්තටම විකුණ ගන්න පුළුවන්ද? ඉතින් මේ පේනවනේ මේ මමනේ මේ කියන්නේ. මේ ඇවිල්ලා දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ වැඩේ කරලා කරන අපේ මේ කෙනෙක් තමයි මේ විදිහට මේ